ඩෙල් ෆුල් ක්‍රීම් නවසිලන්තයෙන් ගෙනෙන ස්තරම්ම කෙරේ රුපියල් නවසිය දහයයි. තැන් තැන්වල කතා කරන මේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල එක තැනකට ගැනීම අවශ්‍ය මොහොතක්. ඒක නිසා අනාගතයේදී පක්ෂ දේශපාලනය දරාගෙන යන්න, පක්ෂ දේශපාලනය පවත්වාගෙන යන්න, තමන් කැමති මතවාදයන් වලින් පිළි සිටින්න, ඒ වෙනුවෙන් ඡන්ද කරන්න ඡන්ද ඉල්ලන්න කමක් නැහැ. හැබැයි අවම කාරණා වලින් දෙවිවත් අපේ රටේ මූලික එකඟතාවයක් සහිත ගමනක් යොන තාක්කල් මේ රට මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අපේ රටේ රාජ්‍ය නායකයා පත් කිරීම ලෝකයේ වෙනත් රටවලට අවශ්‍ය විදියට සිදු නොවිය යුතුයි. විදගිනව සමහර රටවල් වලට ගිහිල්ලා පාලනය බාර ගන්නත් කලින් සුදු කොඩිදා අත් දෙකම උස්සලා කියනවා මම යටත් වෙන්නම් ඔබට මට සහයෝගය දෙන්න හරි එහෙම නැත්නම් ඔබ නිහඬ වෙන්න හරි. එහෙම අවශ්‍යද? කරුමෙ කියන්නේ මාරුවෙන් මාරුවට මේ රට පාලනය කරපු පාලකයෝ හැමදාම ඡන්ද කාලෙට විකුණගෙන කාලා තියෙන්නේ ජනතාවගේ මේ කඳුළු නේද? රවට්ටලා තියෙන්නේ මේ මිනිසු නේද? අදත් රවට්ටන්න හදන්නේ මේ මිනිසු නේද? දැන් මම දැක්ක ප්‍රවෘත්තියක් තියෙන පෙපරල් ආයතනය කියලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ නියෝගයක් නිකුත් කරනවලු අවුරුද්දකට වියදම් කරන්න තියෙන සල්ලි මේ ඉතිරි කාලය තුල ඉක්මනට වියදම් කරලා ඉවර කරන්න. ඇයි මේ ඡන්දෙට? හරිනම් මේ රටේ මිනිසුන්ට රනිල් වික්‍රමසිංහලට රාජපක්ෂලට ඡන්දෙ නොදෙන්න ඔය හේතුව මත වෙන මොකුත් ඕනේ තේරුම් ගන්න. මම දැක්ක පසුගියදා අනුර කුමාර දිසානායක මහත්මයාත් රූපවාහිනී වැඩසටහනකදී එයාම කියනවා දැන් ඉතින් මේ වැල් පාලමෙන්ම තමයි ඉතුරු ටික යන්නත් වෙන්නේ කියලා. දැන් එයාටම සිද්ධ වෙලා තියෙනවා ඔන්න දැන් ඇත්ත කියන්න පටන් අරගෙන තේනවා ටික ටික. ඉතින් දැන් මේ වැල් පාලමෙන්ම තමලු යන්න වෙන්නේ. අපි නම් දන්නේ දේ වැල් පාලමේ දැන් 4-3කට ආසන්නෙන් ගිහිලා තියෙන තව පොඩ්ඩයි යන්න තියෙන්නේ. හැබැයි ඒක වැල් පාලමේ යන්න වෙන්නේත් වැල් පාලම හද වැල් පාලමෙන් මෙච්චර වෙලා ඒ ගොඩ කරපු කෙනාටම තමයි නැත්තම් මේක හරියට ගෙනියන්නේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට තමයි මේක හරියට කරන්න පුළුවන්. ආයේ අනුර කුමාර දිසානායක කෙනෙක්වත් වෙන අත්හදා බලන කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක ආයේ දන්නේ නැති කෙනෙක් අය මගේ මේ ඔක පයල් ඉස්සල එහෙම වැටුනොත් එහෙම රටම ඉවරයිනේ. මැතිවරණයෙන් පොහොට්ටු අන්ත පරාජයකට පත් වෙනවා. ජනාධිපතිවරණයට තාම අපේක්ෂකෙක් හොයාගන්න බෑ. අපේක්ෂකයෝ අකුරු තුන කිය කිය ඉන්නවා. අකුරු තුනේ මොකಾದ කියලා කියාගන්න තා කොන්දක් නැහැ. තිස්ස මුට්ටියාරච්චි මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ තුනක් ඔබතුමා ආරාධනාවක් ලැබුණොත් ජනාධිපති අපේක්ෂකත්වයේ බාර ගන්න සූදානම් වෙයි කියලා. අද අපි කළ යුත්තේ එක එක්කෙනා ආරාධනා කර කර බලන් ඉන්න එක නෙවෙයි, පක්ෂයක් විතර ගොඩ නැගෙනෙක්. පක්ෂයක් විතර අපි ගොඩ නැගුණොත් සූට් මහපු ඕන කෙනෙක්ට ජනාධිපති වෙන්න පුළුවන්. පක්ෂයක් විතර අපි දුර්වල වුණොත් සූට් මහපු අයට සූට් එක අඳින්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මගේ වගකීම සූට් එක මහන එක නෙවෙයි, මහ ගන්නත් එක නෙවෙයි. ඕනෑම කෙනෙක්ට ඒ සූට් එක ඇඳ ගන්න පුළුවන් වෙන්නේ අපේ පක්ෂය ශක්තිමත් කරන එක. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.